මේ ජාතික වගකීම ඔබ විසින් ඉටු කළ යුත්තේ රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන්. ඒ රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් මේ කාර්ය කිරීමේදී ඔබට තිබෙන අත්දැකීම් සමග මූලික වශයෙන් හඳුන්වා දුන් වැඩසටහනත් එක්ක මෙහි සංවිධාන ව්‍යුහය පිළිබඳව ජාතික මෙහෙයුම් කමිටුව ඒ වගේම පළාත් වශයෙන් දිස්ත්‍රික් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වශයෙන් ඒ වගේම ග්‍රාම නිලධාරී කොට්ටාස වශයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එනිසා ඒ තිබෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපිට රජයේ විදිහට ඔබ අප සෑම කෙනෙක්ම එක් වෙලා මේ කාර්ය සාර්ථක කිරීමේදී ඉදිරියට ගෙන යන්න ඒ අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරගන්න අපි සෑම කෙනෙක්ම අපේ වගකීම සහ යුතුකම ලිසි ලෙස ඉටු කරන බව මම කලින් කිව්වා වගේ මම දැඩි ලෙස මේ පිළිබඳ ඔබ සෑම කෙනෙක් කෙරෙහිම විශ්වාසයක් තබනවා මේ වැඩසටහන අද මූලික වශයෙන් හඳුන්වා දෙනවා වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ සිට සෑම දිස්ත්‍රික්කයකටම පැමිණෙන්න සෑම දිස්ත්‍රික්කයකටම පැමිණිලා මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවන් තිබෙන තත්වයන් පිළිබඳව සමාලෝචනය කරලා දිස්ත්‍රික් වශයෙන් ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන දේශපාලන නායකත්වයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ශේෂ්ඨ නිලධාරීන් සමග මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට අපේ රට වශයෙන් මෙවැනි කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපේ කලාපය තුල තිබෙන ළඟ තිබෙන රටවල්වල මෑත භාගයේ විශාල දියුණුවක් ලබා ඇති රටවල් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල්වලට ගියාම අපි දකින දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම දේශීය කර්මාන්ත තුල ග්‍රාමීය කර්මාන්ත තුල මූලික වශයෙන් ඒ රටවල්වල ආදායම් තත්ත්වයන් වැඩිවීම අපනයනය පිළිබඳව ඇතිවිලා තිබෙන වර්ධනයන් විදේශ වත්කම් ඉහළ යෑම මේ කියන කරුණු ගත් විට බොහෝ දේවල් අපේ කලාපය තුළ තිබෙන අසල්වැසි මිත්‍ර රටවලිනුත් ලබා ගන්න පුළුවන් බොහෝ ආදර්ශයන් අපිට තිබෙනවා අපේ ඇතැම් අංශවල තිබෙන යම් යම් අඩුපාඩුකම් තිබෙනවා දැන් මම මට ආරංචි වුණා ගිය මාසේ ඉඳලා මේතුමා පිට රටින් මල් ගෙන්නන්න ඕනම විදිහට ඕන කෙනෙකුට ඉඩ දීලායි කියලා මට දැනගන්න ලැබුණා පිට රටින් ගෙන්වන ආහාර සහ අනිකුත් භාණ්ඩ අපි වහාම සමීක්ෂණයක් කළා හිටන් සුදුසු දේ විතරක් අපිට ගෙන්වන්න මේ රටේ දේශීය මල් කර්මාන්තය කරන විශාල පිරිසක් ඉන්නවා දීර්ඝ කාලයක සිටිනවා ඒ අතරේ කවුරු හරි පයින්නවා දැන් පිට රටින් මල් ගේන්න අපිට පිට රටින් මල් ගේන්න කිසිසේත්ම වුමනාවක් නැහැ මේ රටට පිට රටින් ගේන්න පොඩි ළමයි රවට්ටන ලස්සන පළතුරු වර්ග ප්ලාස්ටික් වලින් හදපු ඒකේ ඇතුලේ තියෙන ඉතින් ජූස් එක පුරනවා බොනවා එතන ඉන්න වෛද්‍යවරුත් මමත් එක්ක කිව්වේ මේක කිසිම තැනක පරීක්ෂා වෙන්නේ නැහැ මේක රබර්ද ප්ලාස්ටික්ද මොන විදියද කියලා හිතා. නමුත් ওই විදියට ගත්තාම අපිට නුසුසු දේවල් කොච්චර අපි ගෙන්නනවද කියන කාරණයත් අපි හිතන්න ඕනේ. ඒ නිසා මෙවැනි ග්‍රාම ශක්ති වැනි ජාතික ව්‍යාපාරයක් අපි පටන් ගන්නකොට දේශීය කර්මාන්ත නැන්වීම ව්‍යවසායකයින් විශේෂයෙන්ම මේ බලාපොරොත්තු වන ග්‍රාම නිලධාරී කොට්ටාසවල ජනතාව ඒ දුගීභාවයෙන් නිදහස් වීමේ නිදහස් කරගැනීමේ වැඩසටහනේදී මේ සියලු අංශවල පුළුල් ඒකාබද්ධ ජාතික වැඩසටහනක් අවශ්‍ය වෙනවා.